විශ්වසනයම පුවත්කාතත් කලින් වටට නියන ස්වාධහින රූප වහිනිී රත්්‍රී නවේ තිහ ප්‍රධාන ප්‍රෘත්ති විකාශයේ සමකින් ඔොබෙක් වන්නේ. ස්වත්මි රපහිී රත්්‍රී නවයි ඉතිහ ප්‍රධන පෝෘත්තිවිකාශය තුළින් අවධානය සිරස් තලබෙත. විකුණන වාද නැද්ද තීරණයක් ගන්න බැරිව හිරබුණු චැටියේ ගැටය. කොරෝදාා පොකුරට අදත් තුන් සය හතලිස් හයක් එෙක් වෙද්දී හයිසිය තිස්තුනක් සුවයෙන් කෙදරයයි. අත්‍යවශ්‍ය බහන්ඩ ස්ථාවරමිලකින් පවත්පාකෙන යන්න ආනයිනකරුවනුත් නිෂ්පාදකනුත් කැමැත්ත පලකරයි. රචේ කාර්යාල ඉහලටම යන උසම ගොඩනැකිල්ලේ ඉදි කිරමුත් තැරඹෙයි අවුරුද්දකින් කල්කය ඔලම්පික් කොරෝනාවේ යළි නැගිටීම නිසා යළි කල් යන ලකුණු. කොළඹ වරායේ නැගෙනහිර පර්වයන්තයගැන තවමත් විවිධාකාර මත තියෙනවා. සමහරුන් චෝදනා කරන්නේ මේක ඉන්දාවට වෙකුණන්න යනවයි කියලා. හැබැයි වරාය ඉන්දාවට වෙකුණන්න ගෙවිසු මත්සන් කළේ. හ යහපාලන රචීෙන් කියන චෝදනාව තවමත් එල්ල වෙනවා කොහොම වනත් වරාය වෘතිය සමිති අදත් උද්කෝෂණය කරලා වරාය රැකගන්න යෝජනාවලියකුත්් හරදුන්නා ො වරයේ නැගෙනහිර බහලும் පරයන්තිය සුරකීමේ ජතික ්‍යපාරය ව ඉදිරිපිටදි අ උද්ගෝஷණයක ර්ත ව. අනතුුව உண்மை පයන්තේර එකගැනීමේ ෝජනාවලයක් වර මතයන් ශල්ලකම්, UTC ජල් මහතා ලබාදුන්න. අපිට විශ්වාසයි අපි දින්න පුළුවන් කියලා මොකද රටමාදයක පැත්තේ ඒ රට පත්තරගත්ේ ආ්ඩු පෙරලන්ඩ නමීි අපට අරමුණු මුකත් නෑ එතන තියෙන එකම එක අරමුණයි අනාගත මතු පරම්පරාව උදෙසා මගේ මාත්‍ර භූමියයට මේ නැගෙනර පර්යන්තය ශ්‍රී ලංකා වරා අධිකාරය හරහාම ක්‍රියාත්ම කරලා රාජ්‍ය විවාසායයටතර පත්කිරීම පමයි ප්‍රෙව්ලයි කන්ඳය එකක බෑ එක්ක රැවල නැත්තන් කැඇද එනිසා අපි ගරු සභපත් මාටගේෙනවා දශ ප්‍රේමි ක ඳර පැත්ත හිට ගන්න කියල ආ්ඩුවේ ෝජන වෙලා වෙෙන්නේ සයටටහ. නම පනස්සෙක් අදානි සමාගමට දෙනක ටයෝජනා වෙලාති බෙන්නේ සිියල් සියක් නගනර පර්යන්තේ ්‍රිලකාකවරාදිකාරරි යටතේ ප්‍රියත්ම කරන. නැගනර පර්යන්තේ ආන්ඩි රුපියලක්වත් අ වශ්‍යන අපට අපිට සල්ලිත යන ැගනී පරයන්ත ගොඩනග. කෙේ වෙතත් ෘතිය සම තින් ඉදිරිපත් කළ යෝජන සම්බහඳව රජය අවධානයමු කරන පව. අමාතේ රෝහිත අබෙගුණවර්දන මහතා සන්හන් කරනවා. නැගනිර පර්යන්තයේ දියුණ කිරීම වැඩ පිළිබල තුළ ඒ ෘතිය සමදි දිරිපත් කරන්න කාරණාවල හොඳ දේ වල්තයනවන ඒකාරණය ගැ අපට බොම පැහදිලුව හිතල බලන්න පුළුවන් අපි හමගෙලේම පැහුන්දන රජයක්ක්. හම්න්තර වරය ගඩිය විකුණ ලදානො පාලිමේන්තුුවෙන් හ ත් න ෘතිය සමතිවලින් හ වෙත්න නායක ස්වාමින් හන්සලාගන්න හ වෙත්නෑ. කවරුවරේ හන්න න අල්ලංග ෙල්ල ල්ල ැම්ම ඩුවේ. ඒ ණ්ුවක් නැේ පියහන් කන්ද නාණ්ුවක් ැයි යප වික්ුණ ැන කන ප්‍රතිපත්තින්න ආ්ඩුවක් නෙමයිකිනක කියන්නට. තර ැගහි ාලුම් පායන්ේ හොඹවරයි කිසිදු කොටසක් කිසි දු ටකට විකිනීම සඳහාධදිදහස් දහනම වසරේ පැවති රජය කිවසුම්ට එෙලම නැති බව එක්ස ජතික පක්ෂණවේදනය කරනවා. ගිව සමා දාළමන්නේ පාරයන්තේ ප්‍රත්ම කරන සමාගමට පමනක් පබයි එම පක්ෂණවේදයක් විකුත් කරමින් සහන් කරන්නේ නැගනෙ පායන්තේ පිල්බඳ සිද්ධ ූල් කරගනමින් ැතිමුන් වෙනත් වාසි ලබාගනීමට උත්සාහදරන්නන බව මහා සංගරත්නයේ ප්‍රකාශ කරනවා. නැගට පදියන්තය හා ඉද්‍යාව එක් හැසිකරගතවේ ගිවස්සව පිළිබඳව. මේ රටේ අග්‍රම් දේශපාලන සංවිධාන. ශේෂයෙන් සමඟ ජනවලවේග යාම වැරජි සහකත විජීස ජනතාව නොමගේ අවනන්නමට ප්‍රකාශය කුත් කරන බව අට පේට. ර ම පේ ජනතාවට කියන්නේ මේ අය මේ රච ආදරයධපේ කතා කරද. රටා අපහසතාවයට පත්වර අන්දමේ උද්ගෝසර හෝ ප්‍රකාසහෝ යනම් ග්‍ර්‍යාමමාක ගැන්. මේ ටිකක් කල්පනාකාජිව කළේතු බව මම් මේ රජ්්‍යත ආදරේ රචිෙරෙක් හැටියට සඳහ කරද කැමති. අපේ රටේ මහසඟරුවන මේ වරාය රැකගැනීම ව දෙසා කටයුතු කරන බව අපි රජයට සිහිපත් කරන වේ නිසා කරුණා කරලා, ලාබ ලබමින් මේ වනවිටත් තිබෙන වරා අධිකාරය මගේ නිතාම හොඳින් මෙහුම් කටයුතු සිද්ධ වෙන, නැගෙනහිට පරි අන්තය වරාආධකාරය යටතේම සම්පුරණයම පවත්වාගනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමයි. අපි රජයට විශේෂයෙන් අවධාරණය කරන්නේ. නැගෙන් හිට පරින්තේ සම්හන්ඳයෙන් පක්ෂවිපක්ෂ බොහෝ දෙනා අදහස් දක්වනවා. ම ජනතව ඉදූරේ ධරණ කාලයෙත් මේ වරායඉල්ලවා නමුත් මම්බෝම පැහැදිලුවම කිව්වා. නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන්කමක් නැහැ. මගේ ආ්ඩුවතුල තිබුණ යම්ම් ගැටලුසාගත තත්වයන් කවුරුත්්දන්නවා අනිකුත් පාර්ශ වලින් මේ ගැන යම්ම් මඳුවීම් තිබුණා නමුත් මම ඒවත් පුළුවන් තරම් පාලනය කරගන්නඩ උත්සාහ කලා ඒ කාලයතු. හම්බන්තුර වාය ඒ නයිවාර්රිකතක තටික් ්‍යෙවගේව හිිය අනම් කොළඹෝරාත් කඩගරවැට. රමකදකර අපි ආයජනයක් ගෙනවා සියයට අසූපහක් ඒ සමාගමට සියයට පහලවක් වරය අදි කාරිීත් ියසුමක්ග්‍යවරුතු අනුනමේක එතකොට හම්බන්ඳර වරයාත් ආපහ පවරව ගන්නවායයි කියලා පුරසාරන් දොළපුූ මේ කට්ය දමමුකද කරන්නේ කොළම්ඹොරයා කියන රත්තරම්භ යුධන කිලියයක් කොළඹවරයි නැගහෙද ැටිය අදාන කියන සමාගමට දෙන්න කටයුතු කර මින්. කොළම වරාය පහුගිය කාලයේදී දැවන්තම සංවර්ධන කරු නායකයා මහින්දරජක්ෂ ජනාතිවත් මහිදරජක්ෂ නාධිපත්තුමා දස් පහ දිදස් පහලව කියන කාලෙතු ්ඩි කොලම වරය දැවන්ත පුළල් වරාකටට සංර්ධන කරන තුමාදා අයකත්්‍යය දුන්නා ඒවිදරක්න මේ හම්මන්ඳතට වරය ඇදුවවා අනිකුත් වරයවල් සියල්ලක්ම සංවර්ධනය කර. අඩුම ානිත් අවුදු පහත්තිේ දීවර වරා කදන්ඩ ැරිවෙච්ච මිනිසු තමයි අද මේ වරය ගැන කතා කරන්න ජනාතිපත්තුවා පහැදිලියවම කියලතිෙනවා මේ වරා ගුණන්න්නේ අපි මේවාරය කුුණට කැති. මිුක් ග කින්න ය ක්ල ට නක් විල්ල ගේෙනවා ැමල්ගේ මල්ලි විකුණන්නන්නේ රුපියන් සියක ආයෝජනයක් කරලා ගෙඩියක් කර යන්නගේෙන. අපි රයි විුණන්න. අපි මේ ආයෝජකයෝගෙන්න්න. නම මොකක් වුණත් රජය සතුව සියට සියහත්තියන තැනකින් සියට හතලශ නවය අත්තරනවා. ආ ොල් රකු හම්මෙන වල. අද මේ කතා කර සහරය මේ ප්‍රශන ගැන පි දක්කෙන හම්බන්තුට වරය තොගිට විකුණන්රට අවුරදු තිස්වාගර නවේ බදතුන් අවරදු අනුනමේ ඩිකිරීම දෙකග අවරුදු දෙදේකට ඒවාගන්න මේ මෙතන මේ කතා කරන්නේ වරා ඇතුල තින පර්යන්තකට කරන ආයෝජනයක් ගැන. දැනටමත් මේ වරා ඇතුලේ අනෙකුත් පර්යන්ත වලට පෞද්ගලි කාෝජ කර තියනවා ඒක අමතුදයක්ති ව. අපේ රටින් කොරෝනාවට ගොදුරුබුණු තවත්තුන්සේ හතලිස් හය දෙනෙකු අද දවසේ හමබුණා. එවගේම සොය ලබපු හයිසියත්තිස්තුන් දෙනෙකු රෝහල්වලින් අද පිටවෙලාකයා. ම අතර කොරෝණා වරසය මර්ථනය කරන්න නිෂ්පාධනය කරලා තියෙන ඔක්ස්ෆර්ඩ ස්ට්‍රා සෙනෙකා එන්නත අපේ රටතුළත් හා දෙෙසි භාවිතයට ගන්න ජාතිකවෞෂධ ්‍යයාමන අධිකාරය අනුමැතිය ලබාතිීලා තියෙනවා. රෝන ර්දනයට ලබාදන ඔක්ස් ෆඩ ස්ටෝසනක එන්නඇත පිළිබඳසාෑනික පරීක්ෂණවල තොරොතුරු අධ්‍යනය කිරීමෙන් පසු. ඒ හදිසි භාවිතය සඳහා, ජාතික අවෂධ නයාමන අධිකාරයේ අවසරයෙහිම වූ බව, රාජෝ මාතය මහාචර චන්න්න ජයිසුමන මහතා අද සඳහන් කලා. ජාතික අවෂධ නයාමන අධිකාරයේ ඇතිබුණ රැස්ීමකදී. අප තීරණය කරා ඔයි වසංගතය සඳහා ඔක්ස්ොඩ් ඇස්ට්‍රසනිික එන්නත ප්‍රීලාක්කාව තුළ හදිසි භාවිතය සඳහා ඉඩදීම සඳහා. යුව අපි හිතනවා තවත් නොබෝ දිනකින්ම එන්නට අපේ රට තුළ භාවිතය සඳහා අපිට අවස්ථාව ලැබයි කියලා පමණක් නෙමෙයි අපේ සෞ්‍ය සේවකයන්ගේ අපි රට ජනතාවගේ ආරක්ෂාව පිළිබඳවත්. අපි විශේෂ වයෙන් සැලකිිල්මත් එෙන නිසා තමයි මේ කරුම්කාරණ අධ්‍යනය කරන්න අපි නහතිරක වශෙන් දින කිහිපයක් ගත වුණේ තවත් එන්නත් ගහිපයක් සඳහත් අපිට මේ වෙනකොට ආයදුම් පත් ලැබිලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය පටයුතු අපි යොදාගෙන යනවා. නතැන් සිට කොවිස් ශිල්් කියන හස් ට්‍රස නිකාලා යතන . දයාාව සීරම් ඉන්ස්ට්‍රිචියු ආයතනේ නිෂ්පාදනය කළේ එම එන්නත ලංකාවට ආන්නේ කරලා ජනතාව සඳහා එන්නත් කිරීමට සුදු සුභවට නුමැතිය ලබා දුන්නා. මේ වෙලාවි රජය තීරණයක් කරන් තියෙනවා. රජය මගින් විතරයි නමුල් අවස්ථාව දිගන්නන්නේ සියලුමු දෙනට සාධාරණු බෙදෙන් ඕන නිසා. මොහොත වෙනවිට නොකඩවාම. ඒ අවශ්‍ය කරන එන්නත් ගබඩා කරන ආකාරය බෙදාහරි ආකාරය ඒවාගේම මධ්‍යස්ථාන හරහා දීම සම්බන්ධයෙන්. තියන සැලසුම් යාවත්කාල ඉන්න කරමින් නොකඩවා ඒකේ තියෙන සැලසුන් වල අඩුපාඩු හොයමින් ඒක වැඩිදිියුණු කරමින් අපි ඉන්නේ. දැනට සෞඛ්‍ය සේවකයෙන් සහ ඉදිරිපෙල කටයුතු කරන විවිධ අංශවල සේව කරන අය සඳහා බොහෝ වෙලාවට ලැබෙන මේ එන්නත්වලින් පළමිනි කොටස අපි ඇයදීමට ීරණය කර තියන සෞකඛ්‍ය මාත. සමගින් අද තිනේ තවත් කොරුණා ආසාධතින් තුන් සේ හතලස් හහිතෙකු හඳුනා කෙනුුණා. එයනු මේදක්වා මෙරටින් වාර්තාාවී ඇති සමස්ත කොරුණා ආසාධතින් සකාව, පන සෛදහස් හාර්සිය විසි දෙකක්. එතරින් රෝගීන් හද්දහස් පන්සිය විසි නව දෙෙනෙකු, රෝහල් ගතව ප්‍රතිකාර ලබ මෙින් සිෙට්නවා. වෛති අධික්‍ෂණ අයටතේ පසුවන සංඛ්‍යාව හත්සය අනු තුනක්. රෝගීන් හතලිස් අර්දහ සය ද හත්තෙකු, පුර්ණ සවේ ලබා රෝහල්වලින් පිටුව කොස්සති අතර, තවත් කොරුණා මරිණ දෙකක් වාර්තාාවේ තිබෙනවා. කොlyම්ප අට ප්‍රදේශය පදිංචි අසු දෙහැවරදි පුදත් කලෙකු හා හෝමක්ම පදිංචි පනස් එක්හැවරදි කාතාවක මෙසේමකු සැති බවයි සෞඛ්‍යශ පවසන්නේ ඒ සමකින් මෙරටින් වාර්තාාවූ කොරුණා මරණ සංख්‍යාව දෙසි හැත්ත අට දක්වා ඉහලකයා. ලෝපුර කරුණ අසාධිතින් නවකෝටිය අසු එක් ක්ෂ අසු එක්දහස් හත්සිය ඇත්ත අටක් වාර්තාවේ තිබෙනවා. කොරුණා හේතුවෙන්මක සංख්‍යාව විසි එක් ක්ෂ දෙදහ සයිසිය හැටනවයක්. ඒ දින තුළ පමක් ලෝපුාහයලක්ෂ හටහතර දහස් නවසය තිස් දෙකක් වූ කරුණා ආසාධිතින් පිසක්වාර්තාාවී ඇති අතර ඊය දිනේසිදූ කරුණා මරණ සංඛ්‍යාව දහසේ දහස් පන්සිය හැත්තෑටක් ඇමරිකාාවෙන් ඊය දිනයතුළ කොරුණා ආසාධතින් එක් ලක්ෂානුතුන් දහස් හත්සය පනස් අට දෙෙනෙකු හා කරුණ මරණ හාඩ දහස්තුන්සේ හැට තුනක් වාර්තාවේ තිබෙනවා බ්‍රසිල්ලියෙන් යේ දිනියතුළ හමුවී ඇති කරුණා ආසාධතින් සංඛ්‍යාව පලස් නව දහස් නවසය හතලිස් හයක් මරණෙක් දහස්තුන් සතිස් පහක්ද වාර්තාාව ති එක්ස රාජධනෙන් කොரோුණ සාධිතින් තිස්සදහස් අඩසසි අනු දෙදිනෙකු ඊඒ තිනේ පමණක් කුරාග නැති අතර, සිදුව ඇති කොரோනා මරණ සංඛ්‍යාව එත් දහස් දෙසියානුවක් අසල්වැසින්දියාවෙන් ඊ තිනේදී, කරரோනා ආසාධිතින් දහතර දහස් අසු එක් දෙෙකු හමුුවීියඇති අතර එරටින් වාර්තාාව, කොரோනා මරණ සංඛ්‍යාව එක සය හැටේකක්. විශාලතම ආයෝජනයක් සිදු කරන රජී කාර්යාල සංකීර්ණයක් සඳහා වූ උස්සම ගොඩනැකිල්ලි ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. සෙත්සරිපය තුටමන අතිර ලෙස නම්කරලා තියෙන මේ ගොඩනැගිලි සංකීර්ණය බැඩිම ආයෝජනයක් ඇතිව ඉදි කරන රජයේ කාර්යාල සංකීර්ණයවීම විෂෂත්වයක්. බතරමුල්ල දියතුව සල මහල් විසිපහකින් සමන් විතවිදි කරෙන මෙම ගඩනකිල්ල අங்கு සපூරණ නවද காල පහසුකම් වලින් සමන්වියි. මේසඳහා වැ කරන බුදල රුපැල් බිියන සේද ශුමහතාක්. ඒඒ දිකිරීම ද ஆரம்ப කරே. மா්‍යවිමල් රවශ මතිවරුවෙන நாලක ගොඩහවාහ සුසල් ප්‍රමච න්තින මහතුරගේ සහපා කීත්වேன் අදනාගරික සම්වර්ධන අධිකාය දව. කාර්යාල සංකීර්ණය ඉදිකිරීමට මූලික පියවර තැබීම මගින් පෙන්නුම් කරන්නේ වසංගතයට අපෝපාලනය කළ නොහැකි කියන සත්‍යය. අපේ රටේ සමාජ මාධ්‍යවල සමහරලාට මේ අලුතෙන් යම කරනකොට ඒ එක ටේන ප්‍රතික්‍රියාව සස්වවාදී ප්‍රතික්‍රියාවක් නෙවෙේ. සමාරු බලනවා මේ වසංග තත්ත්වය ඇතුලි අපි අතයි පයයි බැඳගෙන වකුඩු වෙලා ඉන්න ඕනේ. සියරදනා ඉන්නෝනය වසංගතයට යටත් වෙලා දංහෙට ඉදංකියි මේ වසංගතයක් අස්ේ අලුතෙන් කාරයයාල සංකීර්ණහදන්න න ඕක රට තින ප්‍රගතාවේ. ඉදිකිරීම් කිරීමම් සඳහා ප්‍රයත්න දැරු නමුත් කළ නොහැකිු. සෙත්ශරිපාය තුංගනි අධියර පයල් බිලියන දාහතක් පමණ වැකල්ල. ඉදිකිරීම් කටයුතු මේ ආකාරෙෙන් ආරම්භය පි බඳන්. ඔබාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යථර්ථය කරන්නට සැලස්බක් අනුව අපි වැඩකරමින් සිටුණ. අපි ආවට පස්ස මැනි වෙලඳපල මේ ව්‍යාපෘතිය ඒවගේම නිවාස සංවර්ධන ව්‍යාපෘති වගේ ප්‍රමාජලති බිච්ච ව්‍යාපති රාශයක්, කඩිනමින් යලි පටන්ගත්ත. ඒවා කඩිනමින් නිම කරන්නටත් අපි කටයුතු කරම සි. ගල් අගුරු අපේ රටට ගෙන්න්නද්දී අක්‍රමිකතා සිද්ධ වෙලා කියලා පාලිමෙන්තු මන්ත්‍රී නලින් බ්ඩාර මහතා පාලි ෙන්තුවවිදී චෝදනා කළ. මෙ ප්‍රකාශය මුළුමින් මමා සත්‍ය බවයි ලංකා ගල් අගුරු පුද්ගලික සමාකම සඳහන් කරන්නේ. පාර්ලමේන්තුමාත්‍රෙන් අලින් බණඩාරමහතා පසුගිය දහට වනදා පාර්ිමේන්තුවේදී කළ මෙම ප්‍රකාශය සාවාථකක් බව ලංකා ගල් අංගුර පුද්ගලික සමාකමින් සභහපතිවරයා වදාාරණය කරනවා. පුත්තම නොචෝල ලක්විච්ච ගල් අංගුර බලාකාරය සඳහා වසරකට අස්සන්න වශයෙන් ගල්න්නනගර මෙෙට්‍රික්ටොන් මියන දෙකයිදශම දෙකයි පහක් අවශ්‍ය කරනවා. යන්ප විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරමින් ගල් අගුර ආනයනය කිරීමසි දුවනවා. කෙසවද වැඩමීල ගණන්යටතේ ඉදිරිපත් වූ ටන්ඩ අවලංග කර අරුති. ටෙඩ ැදවීමට තීරුණය කළ බවයි ගල්ලඟුටු සමාකම සඳහන් කරන්නේ. එ මෙෙන්ම ගල්ගුර ගෙන්වීම ප්‍රසාම්පාධන ක්‍රියාවලීෙන් බෑැරව සිදුකර ඇති බව එම සමාකම වැඩදුරටත් සඳහන් කරනවා. සයිබන් නවගත්තේගම රචනා කරපු ශීර සාගරය කැළැඹින කියන නවකතාව යොදාගෙන චිත්‍රපටයක් නිර්මාණය කරෙනවා. මෙම චිත්‍රපටේ මුහුරත් තුළෙල පැවැත්වුණේ කලාකරුවන් පිරිසකගේ සහභාගතුවෙන්. ප්‍රමරත්යන්ගේ නිෂ්පාතනයක් වෙන මෙම චිත්‍රපටේ අධ්‍යක්ෂණිය සම්පාධත மහச்சාය සනිල් ආර මහතාගේ. මෙහි කැමර අධ්‍යක්ෂණිය චොන්නද ශපියாய். ஆචාර්ය ෝහණ වරසිංහයන්ගේ සංखීත අධ්‍යක්ෂණීන් හැඩවෙන ශීர සාගரே කළඹෙන චිත්‍රපටේ සඳහා විශාරත නදාමාලනී ගයි නන් ாய்කත්වය ලබාදෙනවා. චිත්‍රපටේ තිරචනිය ප්‍රීන්නර්වංකනි ශිල්පී ජக்ஸන් ඇන්තනීගේ. ජනපේ නලුඩලියන් රැසක්ම මෙම චිත්‍රපටේට රංගනී දායිකත්වය සපයනවා. ඇැතරම මෑඇත කාලෙ වසංගතය ලංකාව බුදුරු කරගතර පස්සේ. හරි හමං සිංහල චිත්‍රපටයක් ආරම් වුණේ නැයි කලා මටයිතෙන්නේ. පංහම කියන්නේ මේ ශීරසාගරය කළමින ඉතාත් දැවන්ත නිෂ්පාදන ඇට මේවෙලාවේ මේ මොහොතේ මේවක් චිත්‍රපටයක්ට නිෂ්පාදකවරු අතගැසීම මටේතනවා එක් තරාවික විස්මිත කාරයක් කියලා. සම්මානිය මහාචාරය සුලින් හරිරත්්‍යයන් සාහිත්‍ය, ගීත ශේෂ්්‍රය සිනමාව අතිශයෙන් පෝෂණය කරපු සුවිශේෂ නිර්මාණකරුවේ. මහිතනවා ශීර සාගරය කළඹයි හරහා ඔහු අදමින් සූදානම් වෙන්නේ සිනමා ශේෂ්්‍රය කළබන්න. නිසා මමහිතනවා මේ සීර සාගරය කළඹයි කියන සිනමා කෘතිය සිංහල සිනමාවේ රිදිී ඉරක් බවට පත් මේ කියලා විශ්වාසයම් මාතුල තිනයින් මුහරත් එකක් මෙහෙ. ශාල කාලෙකට පස්සේ මේ පැවැත්වෙන. ඒනිසා ඒ මුහුරත් උත්සවය චීරසාගරයේ කැළඹි නැමති නවකත පාදකට ගෙන මහහාචරය සුනිල්ාරයරත්න්න. දක්ෂණය කරන HD. ප්‍රේම්මසිරි. මැතිදුන් නිෂ්පාධනය කරන චිත්‍රපටයකවීම ගැන අපි තම සන්තෝෂයට පත්වනම්. මේ වුවදුරු සියල්ල තාවකාලිකයි. බැයි සිනමාව සදාකාලි. හෙද ඒ තාවකාලය අපේ සුභවාදීවගේවා දැමුහොත් ඒ තාවකාලය තුළ අපි බෙහස ගත වනොත් අපි හිතනවා මේ තාවකාලික වදුරයි ඉක්ම වැනකොට අපි සිනමාව අතින් පොහොසත්ව ඉදී. ලබන මාසීදලා අත්‍යවශ්්‍ය බහන්ඩ වලට ස්ථාවර මලක් පවත්පගෙනයන්න රීචු ආනායනකරුවන් වකීම නිෂ්පාද කියයනුත් එකගත්පේ පල කල්ල තියෙනවා. දේශය නිෂ්පාදකන් වගේම රිචු ආනායනකරුවන්න එක අමාත්‍යචාරය බන්තුල ගුණවර්ධන මහතා පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකගත්තුවයට එලිලා තියන්නේ. දිවෙන්න පුරාපිහිටවා ඇති සතුස සහ සමුපකාර අලවිසල් සඳහා, බාන්ට ලබා කැනීමේ දී AA ආයතන තනිතනිව සිදු කළ ක්‍රියාවලිය වීමට, නිශ්ෂිත අල්විකරුවන්ගේෙන් නිශ්ෂිත ක්‍රමවයතයකට, ආතන සල්ලට ාන්් බා කැනීමට සැල්සුම් කර ඇති ආකාර අමත්තවරයා බෙහිදී පෙන් වාතුண்டා. A අුවයි ස්ථවාවර මලගණන් යටතේ බාන්ට සැපීමට එකඟත්ව பலකිරුණේ. බෝගකයන් වෙත ගුණත්මක ණ්ඩ සදාහන්ඩ මලකට ලබාීම සඳහා ගෙනෙන් වැඩිපිළිවෙල් වගකීමෙන් ඉටු කිරීම පිළිබඳවඳ මේදී අදහස් ප්‍රකාශ කරුණා. රාජෝමාතය ලසන්ත අලගේ වන්න මහත ඇතුළු පිරිසක් මෙමවස්ථාවට සහභාකය වුණා. පස්ුවන ශ්‍රීණයේ ශිෂත්ව විබහකයේ ලකුණු අනුව පාසල්වෙලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ වෙන සක්සිදු කර නැති බව අධහප නමත්්‍යංශෂය තැනුම් දෙෙනවාහා. ஸ்ரேிய சிஷ்த்த வி கேட்டුව ஏ பாசல் விට த்துலக்ககானா சிசுனுு சංயாவே. கேசந்து வனசாக் கோோல் லக்குுුවුව த்துலත්க்கருගன மேகிறம வேதே. கெசந்து வෙනசக் சிதுக்கர நතිபவாாய். ஆப்பன மாத்தியாஷ லேக்காம் மஹச்சார்வே காப்பில பெரேரா மதா පவ சන්නේ. ශேஷாத்த விவாககேன் சிசு சிதுயான் වැடி லக்குணுப் பிரமானக் லபாாகத்தது. பசுக்கிய பஸ்பசர துல பாசர் வட்டு சிசுன் ඇத்துலත්க்கගனமேகிம்பவேதேர். கெசி சேத் வனஸ் நுக்கலபது. லேக்கம் வராயா வதரியக்ணவா. மதுரை பசுக்கிய வ பலும் ஸ்ரேே சிுன் . ලබාදුන් පාසල් නිල ඇඳදුම් තිරණ පත්වල වලංක කාලේ පෙබ්‍රරවාේ විසි්‍ය අට වනදා දක්වා දීර්කර ඇති බවද. අධ්‍යපන අමාත්‍යශයනිවේදනය කරනවා. තමන් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්තනාගාර ගතකරන එක නවත්වන්න කියලා. ශානි අබේසකර ගොුණුකරපු මුූලිකායිතිවාසි ගම්පෙත්සම මාර්ත උත්තිස්සෙක් වෙනිදක් හැඳබන්න ශ්‍රෂ්ාධිකරණය අද තිීන්දු කලා. ඩිපතිව්‍යාරික මහමට සයම් ගාතන නඩුවේද ව්‍යජ ක්ෂිගැතු වට චෝදනා කරමින් තමන් මෙවන විට අත්තඩං ගොටගෙන රිමාන් භරයට පත්කර සිටින බව පෙත් සම්කරූ පවසනවා. එෙත්තෙ සේකිරීමට තරම් සාක්ෂිනොමති බවයි ඔහු කියා සිටින්නේ. එයනුව අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ හිට පවාත්ධ්‍යක්ෂ, ශානි අභේසේකර මහතාගුණු කළ පෙත්සම මාර්තතු තිස්සෙක්වනදා කැනවීමටයි තීරණය කරතිබෙන්නේ. පය ලක්ෂ හයක හලසක් ලබාගත් බවට චෝ එල්ී සිට ශ්‍රීලංකාරයෙගු දෙපර්ත්මේන්තුවේ හිට පුනිවාරණ අධ්‍යක්ෂ, රංජන් කනක සබේ හතා එම චෝදනාවලින් නිදොස්කට නිදහස්කිනීමට කොළම්ම මහධකරන්නේ එනියම කරතිබෙනවා. දහස්ොල්වසරේසිද වූ සිද්ධියකටතාාදාලවයි මෙම නඩවිභග පැවැත්තුනේ. මහ දිරන නිසතුම විසි ීරණ කන ලැබවා ඒ සම්පූ න සත්්‍ය චෝදනාව ඒ අනුව සියලුම චෝදනාවලින් රේගු වාරණ අධ්‍යක්ක රජන කන සබේ මහතාව නිදස් කොට නිදහස් කනු ලැබවා. ඒගේම අපි ඉල්ලිමක් කරලතින විත්්‍යිපාශය වෙනෙන් බොරු නඩු පැවලනි සම්බන්ධය අධිරු පැසම ගු කරලති නවා ඒක ඉදිරියේදී සලකා බල බවට ගරු හදිිකන නිස්සතුමට දැනද ලැබ ගය. අපි රටේ මාධ්‍යකරුවන් සියකණනකක මුල් කුරුපරයක් විදියට සැලකෙන කලාකිරත්ති එඩ්වන් ආර්යතාසභහතා අද ජීවිතකමනට සබතුන්නා. ඕවුනජෙත් ඇවිදිට පුස්ත කාලය කියලා හඳන්වන එඩවින් ආර්යදාසයන් මේ යනවිට අනු අටවරවයේ පසු වනා. ඇල්ලම මේය අලොකු නෑම කරන්නෝකද ංකුව පත්තර කත්රු කෙනෙක් වෙනවා. ඔක්කෝම නිනාවෙන් පටන්ගයි. එක්දහස් නවසය විසි දෙක වසරේ දෙසැම්බර් තුන්වනදා උනවටුනේදී උපත ලැබූ විජේතුංග කරුණනාාරත්න එඩවන් ආයෙදාස ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යපනය රැබවා. කොළඹ විශ්වවිද්‍යාලෙන් වැඩදුර අධ්‍යාපය ලැබූ ඒ හමතා ලේ කවස් ආයතනයට සම්බන්ධ වන්නේ එක්දහස් නවසය හතුලිස් නමේදී. ජනමාදේ ශේත්‍රයට සම්බන්ධ නවතාක්ෂණක වචනවලට සිංහල වචන ගොඩ්නගේේදී, පුරෝගාමි මෙහවරක් කටු කළ එඩ්වන් ආරේදාසියන් අන්තර්ගාලය සජීව කරණය ආදී වචන මෙරට සමාජයට හුරු කලා. සිංහල සහ ඉංග්‍රස් භාෂාවෙන් කෘති රැසක් රචනා කළ ඔහු මෙරට කීර්තිමත් බොහෝ මාධ්‍යවේදීන්ගේ මුල් ගුරුවරයාද වනවා එල්ලෙ ජයසයන මහත්ම අපිට ගුව පන්ති වට ඉන්න එමත්ම හනුව ක එකක් නාගේ ගැන පිල්ල මන්ගේ ඔයා ලොකූනනාම මුගද කරන රස්සාර පිරිම්ිල මැකෝ ්්‍රයිව කෙනෙක් වෙන. ඇතන් කොන්දොස්තර කෙනෙක් වෙනවා. මගේ වාර්යාව. යන්තර ම්‍ය පලිබඳ හසල දනමක්තිබූ එඩවි නාරිදාසියන් මමාධ්‍ය විචාරකයකුලෙසිද විශිෂ්ඨ කාරය භරයක් ෙටු කළලා. එමින්ම දස්ෆිදෙ සම්මාන තුන් සියකට අධකංඛාාවකින් හු පිදුම් ලබා තිබෙනවා. මෙරට ජේෂ්ට පුවර්පත් කලාවේදියෙකු සිනමා විචාර්කයකු මධ්‍යවේදියකු ගුරුමරයකුමින්ම වියතෙකු වූ එඩ්වී නාරිදාසියන් ශ්‍රී ලාංකේ සමාජයට සිදු කළ මෙය හේතුවෙන් ගරු සම්මානකිහිපයක්ම ලැබී තිබෙනවා ගළගක් තියන තැරන දල්ල්ලද. පහන් සිල්ුවක් වගේ ජියවිත කාලය නියමී වේලාව ගතන හැටියේ අර පහන්දැල්ල නිවීයන්නු කාටවත් කිසිසියත්ත එක බලක්වන්න බෑ. එඩ්වන් ආරේදාශයන් සිදුකළ මෙම මේය ඔහුගේ අවසන් උපන්දින සමරුම් අවස්ථාවේ දීද සිහිපත් කරුණා. ජනවාධ්‍යමමාතය කෙහිලි රබක්වැල්ල සංස්කෘති රජ්‍යමාතය විද්‍ර වික්‍රුණණය කර මහතතුරුන් වගේ. වාදීන රෝපවාහිනියය මාධ්‍යජලී වෙනුවෙන් එහි සභාපති සුදත් ්‍රෝහණ මහතාද එහිදී ආර්යදාසියන් ඇගීමට එක් වුණා. ඒ එඩ්වන් ආර්යදාසියන් කළ මෙහෙය අගේ කරමින්. රටට බතසපයන්න අපේ ගොවීන් වෙහෙස මහන්සි වෙන්නේ බාධකකම්කටලු රැසකටම හුණතෙමින්. එහෙම වෙහෙසෙන ගොවින් පිරිසකේ ඉල්ලීමක් පිළිබඳවයි මේවාර්තාව. முலத்தியோ திஸ்ரைக்ேட்டயா கிரிீ இப்பண் வவு வம பிர්‍රதேශ்ே பெட்டி பிரதான வலி அல அமுனுு மேவனுவிட்டு முழுமணின்ம கடி கொஸ்தேேபனவா. வசர கணவுக்கு சிட்ட வரின் வர மேய தாவ காலிக்கவு பிரதிசாංஸ்කரணேகளது இன் பலக் நவுபவ கோவின் பெண்வாதனவா. அக்கர දෙ හசக்கட்டு பமு ச்சலே ලபாக்கத்தහැකි මෙම அமுனுு நிස பிர්‍රதிசாංஸ்කරணேகி அக்கரு வாரி பதத்திய சங்கரத்தனே கதன சைம்ம கோவின் பலதகரிெண்ணில் லாசட்டන්නේ. அறுத்திக்க இல்லந்தலாம்ம்க்கரகணிන්නේ. ට දැමන කඩාන ගිල්ල ඒන්ද කරගන්න යෙන්නේ අපි වාංගල පල් කරගන්නඩ සිද්ධය ලතින ඒවාගේ මේවා බෝකු විශල් කරලොක් කරලා හදාගන්නඩවා හමරත් මුල යම යට ලා විනාශසේලයවා අක්කර එක්දාස් පන්සිියකට ආසන්න ප්‍රමාණයක් මාස් කන්නර වි විතරක් වගට වී වග කඩිතු කරන මේ ගොයය මේ ඇනිකට් එකට එන මාර්ගයත් ඇනිකට්ට එකත් පාලමත්ඒ දෙදා විසිියක සංවධන යෝජනාවට මේ ඇතුළත් කළ මේක ගොයින්ට කඩිනමෙන් කර යුතු සංවර්ධන කටයුත්ත. රජය කිසිම දෙයක් අපට ඕන්න සහදර. ඇ බඩුල්ක් කියල්ලන්න ෙත්න අපට ජීවතෙන් අපේ ගොවිතන කරගෙනන අපට ජල මාර්ගිටය සකස් කරලා දීලා අපිටක්ුසිඩංගුවටයන්ට පරල්ල සස් කර දුන්න හොඳට දෝම මැඩදැන් ලැබුණු පුවතක්. තවත් කොරුණා ආසාධිතයන් හාරසති සට දෙනෙකු මීට සුළු වේලාවකට පෙර භාර්තාාවී තිබෙනවා. එසමගින් අද දවස තුළ මෙරටින් හමු පැති කොරුණ ආසාධතයන් සංඛාව හත්ස අසූ හතරක්. මේ වසර මැදදී ජපානයේ පවත්වන්නට නියමිත වෙලා තිබෙන ඔලිම්පික් ක්‍රිඩා උුල කොරණා අවධහනම හේතුවෙන් සැලසුම් කළ ආකාරයට පවත්වන්න බැරි තත්වයක් උද්ගත වෙලා තියෙනවා. මෙක්‍රඩා උලෙල පසුගගේ වසරේ පවත්වන්න නියමිත වෙලා තිබුණත් කොරුණ අවධානම හේතුවෙන් ඒ කල් තමන්නට සිතබුණා. හ සමගින් අපගේ රාත්‍රී ප්‍රධහන ප්‍රෞෘ් විකාශය අවසංවනවා ඔබට ස්වදායි රාත්‍රයක්.ආයිගවන්